මහබැංකු ස්වාධීනත්වය ගැනත් කතා කරනකොට අපිට අත්වෙච්ච ඉරණම විශේෂයෙන්ම 2022 වර්ෂයේ බලනකොට මම හිතන හැටියට දේශපාලකීන්ට වඩා බරපතල විදිහට නිලධාරීන් මේ අර්බුදයට මේ අපරාධයට වගකිව යුතු වෙනවා. 2019 රටේ ජනාධිපති අගමැති මුදල් ඇමැති කියන මේ තුන්දෙනාටම විධිමත් අධ්‍යාපනයක් තිබුණ නෑ. ඒගොල්ලන්ට අපහාසයට කියනව නෙවෙයි. ඒ නිසා ජනාධිපති ලේකම් තමයි සියලුම ප්‍රතිපත්ති තීරණ ගත්තේ විශේෂයෙන්ම මහබැංකුවේ අධිපති බණ්ඩාගාර ලේකම්. එතකොට මේ තුන්දෙනා තමයි රට මෙහෙව්වේ. මේ තුන්දෙනා ගත්ත යම් යම් පියවරවල ප්‍රතිඵල තමයි අද 55 ලක්ෂයක් පවුල් වලට බලපාලා තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 මාර්තු 7 වෙනිදා ලිපියක් මගින් මහබැංකුවට දැනුම් දුන්නා, ජනාධිපති ලේකම්ට දැනුම් දුන්නා. එය නොතකා හැරියා විතරක් නෙවෙයි, IMF නැතුව අපිට පුළුවන් කියලා වගාඩම්බරපර ප්‍රකාශ අපිට ඇහෙන්න පටන් ගත්ත ආණ්ඩුව පැත්තේ. ඒ නිසා ඒ අනතුරු ඇඟවීම, නොතකා හැරීම නිදහසෙන් පස්සේ මේ රටේ නිලධාරීන් කරන ලද භයානකම අපරාධය. පිබි ජයසුන්දර මහත්මයාගේ ප්‍රධාන වග උත්තර, පූජිත ජයසුන්දරට පාස්කු ප්‍රහාරයේ අනතුරු ඇඟවීම ඇවිල්ලා ක්‍රියා කිරීම නැවැත්තුවා කියලා පොලිස්පතිට නඩු පවරනවා. ජයසුන්දරට ඒ වගේ නඩු කෝටියක් පවරන්න ඕනේ අර තමන්ගේ නූගත් ජනාධිපතිව මෙහෙවීම පිළිබඳව. ඒ වගේම ව්‍යාපාරික අනුචරයන් කීප දෙනෙක් සැනසවීම සඳහා 2019 දෙසැම්බර් පළවෙනිදා ගෙනාපු බදු සහ ඒ පිටිපස්සේ හිටියේ වියත්මගේ ඉස්සරහ පෙළියේ වාඩි වෙලා හිටපු ඒ කුප්‍රකට ව්‍යාපාරික පන්තිය. මේක සාහසික ආර්ථික අපරාධයක්, සුදු කරපටි අපරාධයක්. ඒකෙන් බැටකන්න උනේ අපේ රටට. වගවීමේ මූලධර්මයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනාව පාස්කු ප්‍රහාරයේ වෙලාවේ ඒ මූලධර්මයේ මහා බැංකුවට අනිවාර්යයෙන්ම බලාත්මක කළ යුතුමයි. නැත්තම් කබ්‍රාල් වර්ගයේ, ලක්ෂ්මන් වර්ගයේ, අර්ජුන් මහේන්ද්‍රන් වර්ගයේ, ජයසුන්දර වර්ගයේ ආර්ථික අපරාධකරුවන්ට රට ගිල ගන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.